අද අපි බලන්න යන ගී සතියේ දිරිසුණු අලුත්ම අලුත් මූවී එකක් ගැන. මේ ෆිල්ම් එකේ රඟපාන ඔයාලා හැමෝම දන්න සිල්වෙස්ටර් ස්ටැලෝන්. මේක සුපර් හීරෝ මූවී එකක්. හරි, වැඩි කතා නොකර ෆිල්ම් එකට යමු. මේ ෆිල්ම් එක පටන් ගන්නවත් එක්කම පොඩි ළමයිගේ වොයිස් ඕවර් එකක්. ඒක ගමක තාත්තා කෙනෙක්ට පුතාලා දෙන්නෙක් ලැබුණාලු ට්වින්ස් ලෝ. ඒ දෙනා ලොකු ශක්තියක් තිබ්බලු. ඒක ගමේ හැමෝටම කරදරයක් වුණාලු. ඉතින් ගමේ මිනිස්සු ඔක්කොම එකතු වෙලා මේ කටේ නිදා ගන්න වෙලාවේ ගෙදරත් එක්කම පුච්චලා දැම්මලු. ඉතින් ඒකෙන් එයාලා දෙන්නට මොකුත්ම වෙලා නැහැ. ඒ වෙනුවට ඒ ළමයි දෙන්නගේ අම්මයි තාත්තයි පිච්චිලා අළු වෙලා ගියාලු. ඒ ට්වින්ස්ලගේ එක්කෙනෙක් නම සමාරිටන්, අනිත් එක්කෙනාගේ නම නෙමිසිස්. ඉතින් සමාරිටන්, සමාරිටන් පස්සේ ලොකු වෙන්න ඒ බැලේ පාවිච්චි කරලා මිනිස්සුන්ට උදව් කරන්න පටන් ගත්තලු. ඒත් නෙමිසිස්, එයාගේ අම්මයි තාත්තට වුණ වැඩේ හින්දා එයාට මිනිස්සු ගැන වෛරයක් ඇති වුණාලු. ඉතින් හැමෝගෙම පලි ගන්න පටන් ගත්තලු. ඉතින් සමාරිටන් නෙමිසිස් මිනිස්සුන්ට කරදර කරන හැම වෙලාවෙම ඇවිත් සමාරිටන් නෙමිසිස් එක සටන් කරලා නෙමිසිස්ගේ මිනිසුන්ව බේර ගන්නවලු. ඒක නිසාම එයාලා දෙන්න අතර ලොකු වෛරයක් ඇති වෙලා තියෙනවා. මෙයාලා දෙන්නගේ ශක්තිය එක්ක සමානයි. දෙන්නට දෙන්න ගහගත්තත් කාවත් පරද්දන්න බැරි තරම් ශක්තිමත්. ඉතින් නෙමිසිස් මේක නිසාම සමාරිටන්ව මරන්න මිතියක් හදනවා. ඒ මිතිය පාවිච්චි කරලා සමාරිටන්ව මරන්න පුළුවන්. ඊට පස්සේ නෙමිසිස් සමාරිටන් එක සටන් කරලා සමාරිටන්ව මරන්න ට්‍රයි කරනවා. එතනම ලොකු බ්ලාස්ටයක් වෙලා ඒ බ්ලාස්ට් එකෙන් දෙන්නම මැරුණලු. එතනින් පස්සේ දෙන්නවම ආයෙත් දැක්කේ නැල්ලු. එහෙම කියලා ඒ වොයිස් ඕවරේ දෙන ළමයා. ඒත් මං තාමත් විශ්වාස කරන සමාරිටන් මැරුණ නැහැ කියලා. එහෙම කියනවත් එක්කම ෆිල්ම් එක පටන් ගන්නවා. මේ කතාව කියපු ළමයා සමාරිටන් ගැන ගොඩක් දේවල් හොයනවා, ගොඩක් විස්තර හොයනවා. එයා තාමත් විශ්වාස කරන සමාරිටන් මැරුණ නැහැ කියලා. දැන් එයා ගැනම ලැප්ටොප් එකේ වීඩියෝ එකක් බලාගෙන ඉද්දි එයාලගේ අම්මා කතා කරලා එයාගේ ණයක් ඉල්ලනවා. බස්ස කියන්නේ සල්ලි නැහැ කියලා. එයාගේ අම්මා ක්ලීනර් කෙනෙක්. ඉතින් කලින් දවසේ අම්මා දුන්න සල්ලිද කොහෙද, මට ණයක් විදියට දෙන්න කියනවා. එතකොට පුංචි කොල්ලත් අම්මට සල්ලි දෙනවා. හරි පරිස්සමෙන් ඉන්න, මේ කුණු ටිකක් ගිහින් කුණු කූඩේ දාන්න කියලා. එහම මෙයා වැඩට යනවා. දැන් ඒ කොල්ලත් වැස්සේ තෙමි තෙමි ගිහින් කුණු කූඩට කුණු ටික දාලා ඒ හරි ලාංඡනයක් වගේ දකින්න නෙමිසිස්ගේ ලාංඡනයද කොහෙද. ඒක වෙනස් කරලා එයා සමරිටන්ගේ ලාංඡනය ස්ප්‍රේ කරනවා. එහෙම කර කර ඉදී ඒ හරියට පවුද කෙනෙක් එනවා. ඒක දැකලා ළමයා තික්මන කුණු කූඩේ පිටිපස්සේ හැංගෙනවා. ඒ වෙන කවුරුත් නෙවෙයි අපේ සිල්වෙස්ටර්. එයා තවිත් කුණු විසික් කළා. ඒක ඇතුලේ ෆෑන් එකක් තියෙනවා, ඒක අරන් යනවා. ඒ ළමයාත් ඒක බලාගෙන ඉන්නවා. මේ කොල්ලගේ නම සෑම්. සිල්වෙස්ටර් තමයි අපේ ෆිල්ම් එකේ හීරෝ. ඉතින් ඊළඟ දවසේ සෑම් ඉස්කෝලේ ගිහිනුත් පාඩම අහගෙන ඉන්නේ නැහැ. එයා සමරිටන්ගේ චිත්‍රයක් අඳිනවා. ඒ වගේම අපේ හීරෝ. එයා කුණු ලොරිය වැඩ කරන කෙනේ. ඉතින් එයා එහෙම වැඩ කරගෙන ඉද්දි කවුද කුණු කූඩේට පන්න රේඩියෝ එකක් දාලා තිනවා. ඒක අරගෙන වැඩ ඉවරලා එතන යනවා. එහෙම ඉස්කෝලේ ඉවරලා සෑම් ගෙදර එද්දි ගෙදර ගුලිය ගෙවලා නැහැ කියලා ගෙදර සීල් කරලා දැන් සෑමුත් අපාර්ට්මන්ට් එක එළියට වෙලා එයා සමරිටන් ඔය නෙමිසිස් ෆයිට් කරන පින්තූරයක් ඇඳ ඇඳගෙන ඉන්නවා. එතකොටම අපේ හීරෝත් ඒ හැරෙන් යද්දි සෑම් අර රේඩියෝ එක දැකලා ඒක මොකද්ද කියලා අහනවා. හීරෝත් කියන ඒක රේඩියෝ එකක්. ඒ කැරිච්ච රේඩියෝ එකයි ඔයා අරන් යන්නේ. එහෙම දාද්දි හීරෝත් ඔයාත් කැරිච්ච අලුරසුවන්නේ බැඳන් ඉන්නේ. ඒ වගේ තමයි මේකත් කියලා එයා එම්මම යනවා. එතකොටම සෑම්ගේ යාළුවා ඒ හැරිට එනවා. ඌ යාළුවා කිව්වට අමුවරෙක්. යාළුවා කොහොමද දැනගෙන මෙයාගේ ගෙදර සීල් කළා කියලා. ඉතින් කොහොමත් මෙයාට සල්ලි ඕනි කියලා දන්නවනේ. ඒක නිසා මෙයාටත් හොරකම් කරන්න යන්න කතා කරනවා. සෑම් මේකට වැඩි කැමති නැහැ. ඒ සල්ලි ඕනි නිසාම ඒ යාළුවත් එක්ක යනවා. හොරකම් කරන්න කියන්නේ ගෙවල් බිඳින්නේ නෙවෙයි, හත් කවුරුත් නැති ගෙවල් වලට ගිහින් ඒක තියෙන කරන්ට් වයර් ගලවනවා. ඒවා පිත්තරනේ. ඒ පිත්තර ටික විකුණලා සල්ලි ගන්නවා. ඉතින් මෙයාලා මෙහෙම වයර් ටිකක් අරගෙන සයිරස් කියලා කෙනෙක්ගේ තැනකට යනවා. එහෙ තමයි විකුණන්න පුළුවා. ඉතින් යාළුවත් සෑම්ගේ පොත දිහා බලලා එහෙකින් සමරිටන් ගැන නම් කතා කරන්න එපා. ඇයිදකෝ සයිරස් කැමසි නෙමිසිස්ට. එහෙම කියලා දෙන්නම කතාවෙගෙන යනවා. මෙයාලත් ගිහින් බඩු ටික දීලා සල්ලි අරගන්න යද්දි ඒ හැරෙට කාර් හතර පහක් එනවා. ඒ එන්නේ සයිරස් කියන කෙනා. දැන් මෙයාලා සල්ලි ගන්න යද්දි ඒ හැරෙට තව තුන් දෙනෙක් එනවා. එයාලත් අඩියට කතා කරනවා. ෆැන්සි ස්ටෝර් එකක් තියෙනවා ඒ හැරෙට ගිහින්. ඒ ෆැන්සි ස්ටෝර් එකේ අයිතිකාරයාගේ අවධානය බිඳින්න ඕනි. ඒක කරන්න පුළුවන්ද? තඩි කියනවා මට බෑ. මං ඕවට එන්නේ නැහැ. මට ඒවා හරියන්නේ නැහැ. ඒ කහගෙන් ඉඳලා සෑම් මම එන්නම් කියලා කියනවා. එතකොට තඩි කියනවා මෙයාලත් එක්ක යන්න එපා කියලා. ඒ වුණාට මෙයා අහන්නේ නැහැ. ඔයා මං කියන දේ අහන්නේ නැහනේ. ඔයාම ගිහින් බලන්න. එතකොට තමයි තේරෙන්නේ. එහෙම කියලා තඩියත් එතනින් යනවා. දැන් මෙයා කියපු ස්ටෝර් එකට ගිහින් සෑම් ගැතර සෝස් පැකට් එකක් දීලා එයාගේ අවධානය බිඳින්න කියනවා. ඉතින් සෑමුත් ඒ සෝස් එක ඔළුවට ගහගෙන මට බෑ මම බේර ගන්න කියලා බොරුවට කඩ ඇතුළට රිංගලා බඩු මුට්ටු අරෙ මෙහෙ තල්ලු කරනවා. එතකොට ඕනරුත් ගිහින් එයාට මොනා වුනේ කියලා බලනවා. ඒ ගැප් එකේ මේ තුන්දෙනා ගිහින් කැෂියර් එකෙන් සල්ලි දුක හොද අරගෙන ඒ හැරි බොක්ස් දෙකක් තියෙනවා. ඒකත් අරන් එතනින් පැනලා යන්න හදද්දි ඒ අයිතිකාරයකින් සෑම්ගේ ඔළුව බලනවා. එතකොට තමයි එයා දැනගන්න තක්කාලි සෝස් කියලා. ඒක දැනගත්තම සෑමුත්
එයාව තල්ලු කරලා කොහොම හරි එතනින් පැනලා යනවා. දැන් මෙයාලා ඇවිත් ඒ බොක්ස් එක ඇතුලේ මොනා තියෙන්නේ කියලා අරලා බලනවා. බලද්දි චිප්ස් පැකට්. ඒක අරන් ඇවිල්ලා තියෙන සයිරස් ඉන්න තැනට. ඉතින් මෙයාලා සයිරස් කියටත් කොහෙද වැඩ කරන්නේ? ඒක චෙක් කරන කෙනා කියනවා. චිප්ස් පැකට් තියාගෙන මොනා කරන්නද? මේක හොරකම් කරගෙන එන දොවල් ගියේ. එහෙම කියද්දි එතන හිටපු කොණ්ඩයා. මම නොවේ බැලුවේ. මෙයා තමයි බැලුවේ කියලා සෑම්ව මාට්ටු කරනවා. ඒ සෑම්ටත් හොඳටම කේන්ති යනවා. මම කොහෙද? මම ඕක බැලුවේවත් නැහැ. ඇයි බොරු කියන්නේ කියලා සෑම් එයාත් එක්ක රණ්ඩුවට යනවා. එතකොටම ඒක දැකලා සයිරස්. රේසාව බොරු කියනවාද? රේස කියන්නේ අර කොණ්ඩයාගේ නම. එහෙම කියලා පල්ලහට ඇවිල්ලා සෑම්ගේ වයස අහනවා. මගේ වයස 13යි. ආ ඔයා තමයි බාලම කෙනා. මටත් ඔය කාලේ ඉද්දි ඕකමයි උනේ. පොඩි කියලා හැම වැරද්දකටම මාව මාට්ටු කරනවා. එහෙම කියලා සයිරස් ඇවිල්ලා කියනවා. එහෙම කියලා සයිරස් හැමෝටම මෙතන යන්න කියනවා. සයිරස් කීටපු ලේඩිත්. ලේඩිස් සෑම් ගාවට ඇවිත් එයා ගොඩක් ධෛර්යවන්ත අයට කැමති. ඒ නිසා තමයි වාටත් කැමති උනේ. එහෙම කැදි සයිරස් දකිනවා සෑම්ගේ නෝට්බුක් එක. ආ ඔයා මෙයාටද කැමති? ඒත් මගේ හීරෝ වෙනස්. එහෙම කියලා පපුවේ තියෙන පච්චේ පෙන්නනවා. ඔයා නෙමිසිස්ට කැමතිද? එයා මිනිසුන්ට කරදර කරනවනේ. නැහැ හැම වෙලාවෙම නැහැ. එයා කාට දඬුවම් දෙන්න කියලා හිතන්නේ? අන්න එයාට තමයි දඬුවම් දෙන්නේ. ඒත් සමාරිටන් එහෙම නෙවෙයි. එයා පොලිසිය වගේ සල්ලිකාරයන්ව බේරනවා. දුප්පත් ජනතාව ගණන් ගන්න නැහැ. නෙමිසිස් මැරෙද්දිත් මට ඔයාගේ වයස විතර ඇති. එහෙම කියලා අද කරපු වැඩේට ඩොලර් 10ක් දෙනවා. එහෙම ඩොලර් 200ක් පෙන්නලා ඔයා ඊළඟට කරන්න යන වැඩේට තමයි මේක කියලා කියනවා. එහෙම ඊළඟ සීන් එකේ අම්මා හවුස් ඕනර්ට දොර අරින්න කියලා කෑ ගහනවා. ඔයා දන්නවද හැමදාම පස් වෙන්න තමයි මට චෙක් එක ලැබෙන්නේ කියලා. ඇයි මෙහෙම කරන්නේ? ඔයා ඕනි කියලා තමයි මෙහෙම කරන්නේ. එහෙම කියලා වාද කරගෙන ඉද්දි සෑම් ඇවිත් අම්මට සල්ලි දෙනවා. අම්මත් ඒක අරන් ඕනර්ට දීලා දොර අරින්න කියනවා. එයා දොර අරලා යනවා. අම්මා පස්සේ යන සල්ලි කොහෙන්ද කියලා. ඔළුව මොනාද ඇලවිලා තියෙන්නේ? එහෙම කියලා සෑම් කියන බොරුවට මං කඩේ බඩු වගේක් ගන්න යද්දි ඇදගෙන වැටුණා. ඒක එලීඩි කියන්න එපා කියලා කඩේ මුදලක් තමයි මේක දුන්නේ කියලා පට්ට බොරුවක් කියනවා. ඒක අම්මත් දන්නවා. අම්මහන අය බොරු කියන්නේ. ඔයා ඇත්තම කියන්න. එහෙනම් අම්මා ඔයයි සල්ලි දෙද්දි ඒක ඇහැව නැද්ද? එහෙම කියද්දි අම්මත් මොකුත් කියන්නේ නැහැ. මං හරි වැඩකට ගියේ නැත්තත් මං ඔයාගේ අම්මා තමයි. එහෙම කියලා අප්සෙට් එකකින් වගේ එතනින් යනවා. දැන් සයිරස්ට කොහෙන්ද බෝම්බ වගේද්ද කොහෙද ලැබිලා? ඒකත් බලලා අපි හෙටම වැඩේ පටන් ගමු. එහෙම කියලා එතනින් යනවා. එහෙම රෑ අම්මා ටීවී එකේ නිවුස් බලාගෙන ඉද්දි ඒ නිවුස් එකේ කියන හැටියට රටේ ගොඩක් ආර්ථික අර්බුදයක තත්ත්වයකට මුහුණ දීලා තියෙන්නේ. දුප්පත් ජනතාවට කන්නවත් ඉන්න ඉඩක්වත් නැහැලු. එහෙම ඊළඟ දවසේ සෑම් මේ හරියෙන් යද්දි අර ට්‍රිබල දැකලා සෑම්ගේ පස්සෙන් එළවගෙන එනවා. එදිකොත් ඊයේ සයිරස්ගෙන් බැනුන් ඇහැව එයා නිසාලු. ඉතින් සෑමුත් ඒ හරියෙන් දුවගෙන යද්දි බස් එකට හැප්පෙන්න යනවා. ඒක ඇතුළේ අපේ හීරෝත් ඉන්නවා. හීරෝ දකිනවා සෑම් දුවන එක. සෑම් මෙහෙම දුවලා දුවලා ගෙදර ළඟටම යද්දි අර තුන්දෙනාවිත් අල්ලගෙන සෑම බිම පෙළලා තටි බානවා. එතකොටම හීරෝ ඇවිත් ඒ තුන්දෙනාට ගහලා දාලා ආයවත් හොඳ යාළුවෝත් එක්ක එකතු වෙන්න. එහෙම සෑම්ට කියලා සෑම් එක්කන් යනවා. එතන කොණ්ඩයා පිටිපස්සෙන් ඇවිත් හීරෝට පිහින් අයින්ද හදනවා. එතකම හීරෝත් පිහි අල්ලලා කොණ්ඩයාට තට්ටුවක් දාලා හොඳ ඉතින් කියන දුවල යන්න. නැත්තම් ඔයාලා නැගිට ගන්නවත් බැරි වෙයි. එහෙම කියද්දි මෙයාලා තුන්දෙනාත් බයේ දුවල යනවා. එතකොට තමයි සෑම් උද්දකින්නේ මෙයා සමරිටන් කියලා. එදිකොත් එයා අල්ලගෙන හිටපු පිහිය ඒක තැලිලා පොඩි වෙලා ගිහින් සෑමුත් ඒක අරන් ගෙදරට යනවා. ගෙදර ගිහින් බයිනකොලරකින් ජනේලේ හරහා හීරෝගේ ගෙදර හීරෝ මොනා කරන්න කියලා බලනවා. එතකොට හීරෝත් ගවිලා ෂෙට් එක ගලවද්දි හීරෝගේ පිට පුරාම තුවාල වෙලා පිච්චිලාද කොහෙද? ඒක දැකලා සෑමුත් චොක් වෙනවා. සෑම් කෙලිම අපාර්ට්මන්ට් එක ගාවට ගිහින් ඒ දොරේ නම ගහලා තිනවා ස්මිත් ජෝ කියලා. ඒක බලලා ඇවිත් මෙයා විස්තර හොයලා තිනවා සමරිටන් මැරුන්නේ නැහැ කියලා. ඒ ටික බලනවා. ඒ විස්තර වල හැටියට සමරිටන් ගොඩක් නම් වලින් එක එක වැඩ කරලා තියෙනවා. දැන් මෙහි ඉන්න ස්මිත් ජෝ කියන නමින්. ඒකත් දැන් සෑම් නෝට් කරනවා. දැන් සයිරස්ලා සෙට් එක පොලිස් ඇඳුමක් ඇඳගෙන පොලිසිය එවිඩන්ස් තියෙන තැනකට යනවා. එතන හිටපු ගාඩොත් කියනවා දැන් වහලා තියෙන කියලා. එතකොටම අර බෝම්බේ පෙන්නලා මේ මොනා කියලා දන්නවද? මේක තමයි ඉලෙක්ට්‍රොනික ඩිවයිස් විනාශ කරන මැෂින් එක. ආ මේක අරගන්න කියලා ඒක ඇතුළට යවනවා. ඒක පිපිරිලා එයා අළු වෙලා යනවා. ඒ වගේම ඉලෙක්ට්‍රොනික ඩිවයිස් ඔක්කොම විනාශ වෙලා යනවා. එහෙම මෙයා එවිඩන්ස් රූම් එක ඇතුළට ගිහින් ඒක සල්ලි ගන්ස් ඔක්කොම තියෙනවා. එරන් සයිරස්ට ඒකක්වත් ඕනි වෙන්නේ නැහැ. එයා ගිහින් පෙට්ටියක් අරන් බලනවා. එකක් නෙමිසිස්ගේ හෙල්මට් එක, අනිත් එක සමරිටන්ගේ හෙල්මට් එක. නෙමිසිස්ගේ හෙල්මට් එක අරගෙන මේක තියෙනවා අනිවාර්යෙන් ඒකත් මෙහෙ තමයි තියෙන්න ඕනි කියලා තව බොක්ස් එකක් ගන්නවා. ඒ තමයි අර මිටිය. නෙමිසිස් සමරිටන්ව මරන්න හැදපු මිටිය. අන්න ඒක අතට ගත්තා විතරයි. මෙහි අපේ හීරෝට ඒක ගත්තා වගේ දැනෙනවා. ඒ වගේම සරසේ මිටිය අරන් නෙමිසිස් ඔයා පටන් ගත්ත වැඩේ මං ඉවර කරන්න යනවා. එහෙම කියලා සමරිටන්ගේ හෙල්මට් එකට ගහනවා. ඒ ගාද්දි හීරෝට මෙහෙ දැනෙනවා. ඒ කියන්නේ ඇයට මොකද්ද අමුත්තක් දැනන වගේ. එහෙම මිටියත් අරන් ඒ කට්ටිය එතනින් යනවා. දැන් සෑම් එහරි බුක් ෂොප් එකට යනවා. එතන සමරිටන් ගැන විස්තර හොයන කෙනෙක්. ඒ කියන්නේ සමරිටන් ගැන බුක් එකම ලියන කෙනෙක් ඉන්නවා.
සෑම් මුලදී ලැප් එකේ එයාගේ වීඩියෝ එකක් තමයි බලන් හිටියේ. ඉතින් මෙයා මීට් වෙලා සමහර රිටර්න් ඉන්නවා කියලා කියනවා. එතකොට තමයි එයා කියන්නේ. ඔයා දැන් කීවෙනි වතාවද එහෙම කිව්වේ? මුලදී කිව්වා ආගේ ඉස්කෝලේ සිකියුරිටි තමයි සමහර රිටර්න් කියලා. පස්සේ කිව්වා පෝස්ට්මන් තමයි සමහර රිටර්න් කියලා. දැන් කවුද? නෑ නෑ ඒ කට්ටිය පොඩක් ඒ වගේ හිටියා. ඒක තමයි පොඩක් කන්ෆියුස් වුනේ. ඒත් මේ පාර නම් ඇත්තටම එයා තමයි. එහෙම කියලා ත්‍රිපෝට විශ්වාස කරන්න නැහැ. මේ අහන්න. ඔයා මගේ පොතක් මේ වෙනකන් අරන් කියවලා තියනවද? හරි හරි මං කියවලා නැහැ. ඒ වුණාට මං ඔන්ලයින් එකේ ඔයාගේ වීඩියෝස් බලනවා. මේ අහන්න. දැන් රෑ වෙලා. දැන් ගෙදර යන්න. මට ඩිස්ටර්බ් කරන්න එපා. එහෙම කියද්දි මගේ ළඟ ඩොලර් 10ක් තියෙනවා. මේක අරන් ඔයාගේ පොතක් දෙන්න මට. මං කියන දේ පොඩි වෙලාවක් අහන්නකෝ. එහෙම කියද්දි රිපෝටරුත් එයාගේ පිටිපස්සේ දින ගෙදර ඇතුළට එක්කන් ගිහින් විස්තරය අහනවා. එතකොට තමයි සෑමුත් දකින්නේ. එයා සමරිටන් ගැන ගොඩක් දේවල් හොයලා තියෙනවා. අර කනෙක්ටඩ් ලයින්ස් එහෙම හැම තැනම තියෙනවා. එයා කියනවා මං අවුරුදු 20ක් තිස්සේ එයාගෙන හොයනවා. පාට දෙයක් පෙන්නන්නම්. හැබැයි ඒක අල්ලන්නවත් බෑ. එයා මගේ ෆොටෝ එකක් අරන් පෙන්නනවා. ඒ තමයි අර මිටිය. මේක හොයාගත්තේ ඒ ඇක්සිඩන්ට් එකේ උන වෙලේ. නෙමසිස් අයියාගෙන තියෙන තරහ පිට කරලා තමයි මේ පිටිය හදලා තියෙන්නේ. ඒ දෙන්නව මරනවා නම් මේ මිටිය පාවිච්චි කරලා විතරයි මරන්න පුළුවන්. එහෙම කියලා මේ මිටිය ගැනත් කියනවා. හරි. දැන් ඔයා කියපු කෙනා කවුද කියලා කියන්නකෝ. එහෙම කියලා සෑම් කියනවා. මාව එයා බේරගත්තා. ලොකු අයියලා වගේ මට ගහන්න ආවා. එයා තමයි මාව බේරගත්තේ. එයා ඉන්නේ අපේ යහපත් අපාර්ට්මන්ට් එකේ. මං ජනේලෙන් බැලුවා එයා මොනා කරන්න කියලා. එයාගේ පිට පුරා පිච්චිලා තිබ්බා. මං හිතන්නේ අර ගින්නෙන් තමයි පිච්චිලා ඇත්තේ. එහෙම කියද්දිත් රිපෝටර් විශ්වාස කරන්නේ නැහැ. එතකොට සෑම් අර පිහියේ පෙන්නනවා. ඒක බල්ලත් විශ්වාස කරන්නේ නැහැ. ඔයා මේ පෙන්නන සාක්ෂි වලින් මට සමරිටන් කියලා කියන්න බෑ. එහෙම කියලා එයාට ගෙදරට යන්න කියනවා. සෑමුත් මොනා කරන්න කියලා දන්නේ නැතුව ගෙදරට යනවා. ඊළඟ දවසේ උදේ සමරිටන් කොහෙ යන්නේ කියලා සෑම් ජනේලෙන් බලාගෙන ඉන්නවා. එතකොට සමරිටන් ඔයා මාව බලනවා කියලා මාත් දැක්කා. එහෙම කියලා සෑම් දිහා බල්ලා කියද්දි සෑමුත් බය වෙලා හැංගෙනවා. එහම සමරිටන් වැඩට ගියාට පස්සේ සෑම් කුණු බකියක් තල්ලු කළේ හරින් තියලා ජනේලෙ දිගෙන් නැගලා සමරිටන්ගේ ගෙදර ඇතුළට යනවා. ගෙදර ඇතුළට ගින් හැම තැනම බලනවා. ෆ්‍රිජ් ගාලා බලන අයිස්ක්‍රීම් පිරিলা. තව ඉලෙක්ට්‍රොනික ඩිවයිසස් හදනවා. එහෙමම කියලා ගොඩක් දේවල් තියෙනවා. සෑම්ට තාමත් සැකයි මෙයා සමරිටන් කියලා. ඉතින් ඒ අල්මාරිය ඇරලා බලද්දී හරි ඩයරි එකක් තියෙනවා. සෑම් එකතු කරනා වගේම සමරිටන් ගැන පත්‍ර කෑලි අරව මේව ගොඩක් දේවල් එකතු කරලා තියෙනවා. සෑමුත් ඒක බලලා ගොඩක් සතුටු වෙනවා. සෑම්ටත් දේවනේ ඕනි. ඒවන එකතු කරන්නේ. සෑම් මේක උසන් ගෙදර යනවා. දැන් අර කොණ්ඩ රේසා මෙහෙම තාර මුඩා මට ගැහැව උට මොනා හරි කරන්න ඕනි කියලා. සයිරස්ගේ මස්සිනාව එක්කන් යනවා. මස්සිනාත් කියනවා සයිරස් නම් මේක දැනගත්තොත් මාත් ඉවරයි කියලා. නෑ නෑ බය වෙන්න එපා. මේ බුඩාට මොනා හරි කරන්න ඕනි. ඒ බුඩා මරන්න ඕනි. එහෙම කියලා රේසා කේන්තියෙන් කියනවා. දැන් බුඩාවත් පෙන්නනවා. හීරොත් දැන් වැඩ ඉවරලා ගෙදරට යද්දි හීරො දකින අර කුණු බග්ගේ ගෙදර ළඟ තියෙන එක. එහෙමම සෑම් ගෙදර ඉද්දි සෑම්ගේ ගෙදර දොර තට්ටු කරනවා. සෑම්ලාගේ අම්මත් ගිහින් දොර අරනවා. බලද්දි හීරෝ හීරෝ කියනවා ඔයාගේ පුතා මිල කරන්න බැරි දෙයක් මගෙන් හොරකම් කරගෙන ආවා. ඒක දෙන්න කියන්න. එහෙම ගැදි අම්මත් අහනවා සෑම් ඔයා ගත්තද? එහෙම ගැදි සෑමුත් ඇඳ යට තියලා අර ඩයරි එක අරන් දෙනවා. සෑම්ගේ අම්මත් සමාව ඉල්ලනවා. සෝරි පොලිසියට මේ දේවල් කියන්න එපා. සෑම්වත් සමාව ගන්න. සෑමුත් සමාව අරන් ඔයාගේ බිග් ෆෑන් කියනවා. අම්මට මොකුත්ම තේරෙන්නේ නැහැ. හීරෝ කියනවා මං ඔයා හිතන කෙනා නෙවෙයි. එහෙම කියලා ඒ පොතත් අරන් යනවා. එහෙම තමයි සෑමුත් දැනගන්නේ. සාමාන්‍යයෙන් සමහරිටෙන් නම් ඒ වගේ පොතක් අරන් තියාගෙන ඉන්නේ නැහනේ. ඒක නිසා එයා නෙවෙයි කියලා. ඒ කුණු බක්කියට ගහනවා. එතකොට හීරෝ තේ හරියට ඇවි. ඒක ඇතුලේ මං හොයලා බැලුවා. ඒක ඇතුලේ වටිනා මොකුත් නැහැ. එහෙම කියද්දි සෝරි මං ඔයාගෙන වැරදි හිතවුවා. ඔව් මං කිව්වානේ. මං ඔයා හිතන කෙනා නෙවෙයි කියලා. දැන් ඔයා ඔයාගේ ජීවිතය බලා ගන්න. මම මගේ ජීවිතය බලා ගන්න. මං ගැන හොයන්න එපා. එහෙම කියාගෙන පාර ක්‍රොස් කරනවා. ඒත් සෑම්ට තාමත් පොඩි සැකයක් තියෙනවා. මං දන්න හොඳටම ඔයා බොරු කියන්නේ. මං ඔයා කියන එක විශ්වාස කරන්නේ නැහැ. එහෙම කියද්දිම හීරෝ වාහනේ හැප්පෙනවා. වැදිච්ච පාට හීරෝ එතරම් ඩවුන්. ඒ හප්පව වෙන කවුරුත් නෙවෙයි මේ රේසලා. එහෙම රේස කියන නවත්තන්න එපා. ඌ මරන අපි ඉක්මනට මෙතනින් යන්. එහෙම කියලා වේගින් කාර් එක පැදෙන එතනින් යනවා. සෑමුත් ළඟට ගිහින් ගොඩක් දුක් වෙනවා. සෝරි මට සමා වෙන්න. මං හිතුවා සමා රිටර්න් කියලා. එතකොට හීරෝව පෙන්නනවා. හීරෝ ගත්ත පය ඔක්කොම ඇඹරිලා ගිහින් ඇට කටු කුඩු පට්ටම් වෙලා නැමිලා. ඒ වගේම සිහියත් නැහැ. එතකොට එක පාරටම එයා හුස්ම ගන්නවා. සෑම එක දැකලා හොඳටම බය වෙනවා. එතකොටම එයා ගත්ත පය කකුල ඔක්කොම ඇඹරිලානේ තියෙන්නේ. ඒ වැට කටු එකකින් එක තරස් තරස් කර කඩලා හරි ගස්සනවා. ඒක දැකලා සෑම් කියනවා මං දැනගත්තා ඔයා තමයි සමරිටන් කියලා. දැන් ඔයාට බොරු කියන්න බෑ. එහෙම කියලා ගොඩක් සතුට වෙනවා. හීරෝ සෑම් ගාවට ගිහින් මට වතුර ඕනේ. ඉක්මනට මාව එක්කන් යන ගෙදරට. එහෙම කියලා සෑමුත් එක්කන් යනවා. එහෙම සෑම්ට කියනවා දැන් ඔයා ගෙදරට යන්න කියලා. ඒ සෑම් යන්නේ නැහැ. එහෙමම සමරිටන් ගිහලා නානවා. නාද්දී ඒ හරිය දුම පිට වෙනවා. හරියට මී දුමක් වගේ. එහෙම ඊළඟ සීන් එකේ සමරිටන් අයිස්ක්‍රීම් කනවා. අයිස්ක්‍රීම් කප් පහ හයක්ම කනවා.
ඒ විතරක් නෙවෙයි ෆ්‍රිජ් එකේ ෆුල් එකරම අයිස් ක්‍රීම්. එයා කියනවා මං එමර්ජන්සි එකට මේවා තියලා තියෙන්නේ කියලා. එයා දිගොත් මගේ ශරීරය කූල් කරන්න. ඒත් ඇයි කියලා අහද්දී එයා සයන්ස් එකේ මොන මොනවාද කියනවා. ඒක සෑම්ට තේරෙන්නෙත් නැහැ අපිට තේරෙන්නෙත් නැහැ. නෙමිසිස්ටත් මෙහෙමද? නෙමිසිස්ට ඔයාගේ සහෝදරයානේ. ඒ කතා තහරින්න. ඔයාටත් ඕන අයිස් ක්‍රීම් කප්පයක් අරන් කන්න. එහෙම ගියද එහෙමම ඊළඟ සීන් එකේ සෑම් කියනවා ඔයා මගේ තාත්තා එකපාරක් බේරගෙන තියනවා. මගේ තාත්තා කාර් පාර්ට්ස් හොරකම් කරන කෙනෙක්. එකපාරක් එයා වල්ලලා. ඔයා එයාව පොලිසියට අල්ලලා දුන්නේ නැහැ. ඒ වෙනකොට ඔයා හැදෙන්න කියලා උපදෙස් දීලා තිබ්බා. ඒක අහලා මගේ තාත්තත් හොඳ කෙනෙක් වුණා. ආ එහෙමද මන් දන්නෙත් නැහැ. එයා දැන් කොහෙද? මගේ තාත්තා මැරුණා. ඒ කාලේ හීරෝ දුක් වෙනවා. එහෙමම සයිරස්ව පෙන්නවා. සයිරස් කොහෙද වාහනේ නවත්තලා? අපි දැන් අපේ වැඩේ පටන් ගමු. හැමෝම නැගිටවමු. එහෙම කියලා අර බෝම්බ වෙන කෙනෙක්ට දීලා ඒක එහෙට දාන්න කියනවා. එයාත් ඒක දාද්දි ඒක පාරයින දින වලක් ඇතුළට යනවා. එහෙම මේක පිපිරිලා ඒ හැරි කරන්ට් එක යනවා. හැමෝම ඇවිත් බලන මොනා වුනේ කියලා. එතකොට සයිරස්ත් නෙමිසිස්ගේ මාස්ක් එක දාගෙන මිටියත් අරගෙන ඒ හැරි කාර් එකක් උඩ නැගලා හැමෝගෙ මිස්රා මම තමයි නෙමිසිස්. හැමෝම පිළිගන්නවා නෙමිසිස් ආයෙත් ආවා කියලා හිතනවා. අපි නැති කරපු දේවල් අපි ආයෙත් ලබා ගන්න ඕනි. අලුත් විප්ලවයක් ඇති කරන්න ඕනි. එහෙම කියලා විප්ලවයක් ඇති කරමු කියලා කෑ ගහනවා. ඒකට මේ මිනිස්සුත් සපෝට් කරනවා. එහෙමම හැමෝම එකතු වෙලා රෑ පුරා හැමතැනම මංකොල්ල කන්න පටන් ගන්නවා. එහෙම අපි සමරිටන්ට හීනයක් වගේ පේනවා. එයාලා දෙන්න අවසානට රණ්ඩු වෙන එක. එහෙම නිවුස් වලට කියනවා නෙමිසිස්ගේ මාස්ක් එක දාගෙන කවුද කෙනෙක් කට්ටියක එකතු කරගෙන රෑ පුරා කඩවල් මංකොල්ල කෑවලු. ඒක සෑම් ටීවී එකේ බලාගෙන ඉන්නවා. එහෙම සමරිටන් අතේ මොනාද අරගෙන පල්ලෙහාන් යනවා දැකලා සෑමුත් පිටිපස්සෙන් ෆලෝ කරනවා. ඒක සමරිටනුත් දැනගන්නවා. කොහොම මම මොනා කරන්නද? බස් එකක් ඇද්දි තල්ලු කරලා දාන්නද? එතකොටද මගේ පස්සෙන් එන එක නවත්තන්නේ? එහෙම කියද්දි සෑමුත් හිනා වෙනවා. ඔයා එහෙම කරන්න හැ කියලා දන්නවා. නෑ කේන්ති කියොත් කරනවා. හරි හරි මාත් එක්ක ඉන්නවා කියලා බස් එකේ සෑමුත් එක්කගෙන යනවා. මෙයා මෙහෙම යන කැමරාව විකුණන්නලු සල්ලි නැති නිසා. ඉතින් එහෙම කඩේ ළඟට යද්දි කවුද කෙනෙක් ඇඟේ හැප්පෙනවා. සමරිටන්ට කේන්ති යනවා. එහෙම ගේම ඉල්ලන්න යන්න හදද්දි සමරිටන් එයාවම පාලනය කරගෙන එයාම සෝරි කියලා එතනින් යනවා. ඒක දැකලා සෑම් ඇයි නිකන් අතහැරියේ? එයා උසල අඩි 10ක් උසර විසික් කරන්න තිබ්බනේ. නෑ නෑ එහෙම කරන්න හොඳ නෑ කියලා. වා පොඩක් එළියෙම ඉන්නකෝ. මම මේ කැමරාව විකුණගෙන ඉන්නම් කියලා එයා ඇතුළට යනවා. ගිහින් එයාත් එක්ක කතා කරලා ඒකත් විකුණලා දෙන්න එනවා. සෑම් එන ගමන් සමරිටන් ගැන ගොඩක් විස්තර අහනවා. එයාත් ඉතින් ගොඩක් දේවල් කියනවා. එහෙමම දැන් රෑ වුණා ගෙදරට යන්න කියලා කියනවා. සෑමුත් හරි හරි මං යන්නම් කියලා යන්න හදද්දි සමරිටන් එයාගේ අතේ තියෙන වොච් එක ඉල්ල ගන්නවා. ඒකේ කැඩිලානේ මං හදන්න ට්‍රයි කරන්නම් කියලා එයා ඒක අරන් යනවා. එහම ඊළඟ දවසේ උදේ එයා ටීවී එක බලද්දි තමයි දකින්නේ නෙමිසිස්ගේ වෙස්මුණු දාගෙන ගොඩක් කට්ටිය රෑ පුරාට නගර කොල්ල කනවලු. ගොඩක් අය කියනවා නෙමිසිස් ආයෙත් ආවා කියලා. ඒ කාලේ සමරිටන්ට ගොඩක් කේන්ති යනවා. එයා කකා හිටපු කප්පයත් කඩනවා. එහම වැඩට යද්දි සෑම් එයාට ෆයිට් කරන්න උගන්වලා දෙන්න කියලා කියනවා. ඒකට මුලදී සමරිටන් කැමති වුණ නැතත් සෑම් බැගෑපත් වෙලා ප්ලීස් කියලා ඉල්ලද්දි හරි මම වැඩට ගිහිල්ලා එන්න. ඔයා එතකොට උඩු තට්ටුට එන්නකෝ. එහෙම කියලා වැඩට යනවා. දැන් එහෙමම අපාර්ට්මන්ට් එක උඩ ඉද්දි සෑමුත් එනවා. හරි ඔයා දන්න දේවල් කරලා පෙන්නන්න. එහෙම කියලා සෑමුත් හොඳට පංච් කරනවා. ආ මං හිතුවටත් වඩා ඔය ටිකක් දන්නවා එහෙනම්. ඒත් මම කවුරු හරි දැක්කොත් දුවනවනේ. ඒක තමයි හොඳම ක්‍රමේ. එහෙම කියලා සමරිටන් කියනවා. එතනදල ෆයිට් කරන එක මෝඩ ක්‍රියාවක්. හැමම හිතන්නේ ඒක බුද්ධිමත් වැඩක් කියලා. ඒ වුණාට එහෙම නෙවෙයි. එහෙම කියලා සමරිටන් කියනවා. හරි ඒත් අපිට කරදරයක් කරන්න ආවොත් ඒකෙන් හරි බේරෙන්න ඕනේ. එහෙම සමරිටන් කියනවා. එතකොට පංචයක් දීලා දුවල යන්න ඕනේ. ඒත් ඒක සාධාරණයිද? මේ ලෝකේ සාමාන්‍ය ජීවත් වෙන්න බෑ. මේ ලෝකේ හැමෝම හොඳ වුණත් අපිත් හොඳ වෙයි. ඒ වුණාට හැමෝම එහෙම නැහැනේ. අපි හොඳට හිටියත් අනිත් අය එහෙම නැහැ. එහෙම කියලා සමරිටන් එයාට උපදෙස් දෙනවා. එතකොට සෑම් මෙහෙමද පංච් කරන්න ඕනේ කියලා සමරිටන්ගේ බඩට ගහනවා. සෑම්ගේ අත කැඩෙන්න වගේ. සෑම් වේදනාවෙන් කෑ ගහනවා. උහුයි රිදෙනවා. මම පංච් කරන්න කිව්ව මට නෙවෙයි අනිත් අයට. මට පංච් කරා නම් ඔහොම තමයි. මගේ බඩ යකඩයක් වගේ. අයිස් දිවම හරියයි කියලා එයා ගෙදරට එක්කන් ගිහින් අයිස් කැට ඇතුළට අත දාගෙන ඉන්න කියනවා. එතකොට සෑම් අහනවා. ඇත්තටම එදා මොනා දුන්නේ? ඔයයි නෙමෙසිස් අතර මොනා දුන්නේ? එහම ආදි සමරිටන්ට මතක් වෙනවා. ඇත්තටම මේ ෆයිට් එකේදී මගේ මල්ලි නෙමෙසිස් මැරුණා. ඒත් හැමෝම හිතන් ඉන්න විදියට නෙවෙයි. එහෙම කියලා කල්පනා කරගෙන ඉද්දි ඇල්බර්ට් අර රිපෝටර්ගේ නම රිපෝටර් කියලා තියෙන ෆයර් ස්ටේෂන් එක පුපුරන්න හදපු නිසාලු සමරිටන් නෙමෙසිස්ව මැරුවේ. ඒ කාලා සමරිටන්ට කේන්ති යනවා. නෑ ඌ දන්න දෙයක් නැහැ. ඌ මොනාද දෙයක් බලලා බොරුවට රිපෝට් ලියන විතරයි. එහම කේන්තින් කියනවා. ඒ වගේම සෑම්ටත් එතනින් යන්න කියනවා. සෑමු දැනගන්න ඔයා කේන්තින් ඉන්න කියලා ඉක්මනට මෙතනින් යනවා. එහම පාර ඇවිදගෙන යද්දි සයිරස් සෑම්ව දැකලා ආ හැලෝ පොඩි එකෝ මේ පැත්තේ මොනා කරන්නේ? නිකන් ඇවිදගෙන යනවා. සල්ලි හම්බ කරන්න ඕනේ නැද්ද? ඔව් ඕනි තමයි. ඒක තමයි මම මේ පැත්තේ ආවේ. එහම කියද්දි සයිරස් උත් එයා කාර් එකට නග ගන්නවා.
සෑම් එහෙම මෙයා ඉන්න තැනට එක්කන් යනවා. එතකොට අර ලේඩි සයිරස් එක ඉන්නේ. ඒ ලේඩි සෑම්ට කියනවා. ඔයාට ෆැමිලි එකක් ඉන්නවද? ඔව් අම්මා විතරක්. මට ඒකවත් නැහැ. මට අවුරුදු 8ක් තියේදී සයිරස්ගේ කාර් එක පිටිපස්සෙන් මම නිදාගෙන හිටියා. එතකොට තමයි එයා මුණ ගැහුනේ. එදා ඉඳන් මම එයාත් එක්කමයි ඉන්නේ. ඒ විතරක් නෙවෙයි. මෙයාත් එහෙම තමයි. දැන් මේක තමයි මගේ ෆැමිලි එක. එහෙම කියලා සෑම්ට ඔරවලා වගේ කියනවා. මගේ ෆැමිලි එකට මොනා හරි වුණොත් ආයෙත් මං නරක ගෑණියෙක් කියලා කියන්න එපා. එහෙම කියලා වෝනින් කරලා යනවා. සෑම් උට ටිකක් බය වෙනවා. දැන් සයිරස් සෑම්ට කියනවා පොලිසියාවත් විසිල්ලයක් ගහන්න ඕනි. මෙන්න මේ වගේ කියලා විසිල්ලයක් ගහලා පෙන්නනවා. එච්චරද තියෙන්නේ? ඔව් එච්චරයි. කෝ කරලා පෙන්නන්න. එතකොට සෑම් ට්‍රයි කරනවා. ඒත් සෑම්ට විසිල් ගහ ගන්න බැහැ. එහෙම ට්‍රයි කර කර අතෙන් පෙන්නනවා. බලද්දි ඇත්තටම පොලිසියා ඒ හරියට ඇවිත්. එතකොට මේ පොලිස් නිලධාරියාත් එහෙම නෙවෙයි මෙහෙම ගහන්න කියලා විසිල්ලෙක් ගහලා පෙන්නනවා. සයිරස් කියන මේ පොලිස් නිලධාරියට පගාව දෙනවා. හරි සෑම්, එකතෙන් විසිල්ලෙක් ගහන්න පුරුදු වෙන්න. එහෙම කියලා එතනින් යනවා. සෑම්ත් ඒකට මොනා කරන්නේ කියලා බලන්න ඇතුළට ගිහින් බලනවා. බලද්දි පොලිස් නිලධාරියෙක් අල්ලලා මෙයාලා ගැට ගහලා තියලා මං ඔයාට ගාන්ටනේ පගාව දෙන්නේ. ඒත් ඇයි මෙහෙම හැසිරෙන්න යන්නේ? ඒ පවර් ප්ලාන්ටේෂන් එකේ පිපුරනොත් ඉවරයි. ලොකු විනාශයක් වෙනවා. ඉතින් මගේ ඇස් ඉස්සර එහෙම කරද්දි මට බලාගෙන ඉන්න පුළුවන්ද? එහෙම කියලා පොලිස් නිලධාරිය කියනවා. එතකොටම අර ලේඩි මෙයාව පුච්චන්න හදනවා. ඒක දැකලා බය වෙනවා. ඒක දැකලා බය වෙලා කියනවා. නෑ නෑ මාව අතහරින්න මං කාටවත්ම කියන්නේ නැහැ. මට මෙතන යන්න තිබ්බොත් ඇති. එහෙම කියලා බය කියනවා. ඒ දේවල් දිහා සෑම තොරෙන් බලාගෙන ඉන්නවා. එයා කියන දේවල් අහගෙනත් ඉන්නවා. දැන් සයිරසුත් මොනා හිතුවත් දන්නේ නැහැ. ඒ පොලිස් නිලධාරිය ගැටේ ලිහලා අතහරින්න කියනවා. දැන් මෙයාලත් ගැටේ ලිහද්දි පොලිස් නිලධාරියා එතනින් දුවලා යනවා. දුවලා යනත් එක්කම පිටිපස්සෙන් යන සයිරස් දුවක් වරන් එයාගේ ඔළුවට වැඩ තියලා එයාව ඩවුන් දානවා. ඒක දැකලා සෑමුත් හොතරම් බය වෙනවා. ඊට පස්සේ එයා එතනින් යනවා. එදා රෑ සෑම්ගේ යාළුවා තඩියට අල්ලගෙන අර තුන්දෙනා ගහනවා. සෑමුත් ගිහින් ආනයි ගහන්න කියලා. එතකොට එයා සල්ලි දෙන්න ඕනේ එකනිසා තමයි ගහන්න කියලා අර රේසලාගේ සෙට් එක කියනවා. එතකොටම සෑම් ගිහින් රේසරත් ගහලා අනිත් දෙන්නව තල්ලු කරලා තඩියට ගෙන එතනින් දුවලා යන්න කියලා. දැන් තඩිය බේරලා යද්දි රේසා සෑම් ටල්ලගෙන ගහනවා. එහා රිස්පැනර් එකක් තියෙනවා. ඒකෙන් ඔලුවට ගාලා සිහි නැති කරවනවා. එහෙමම ට්‍රොලි එකට දාලා තල්ලු කරගෙන ගෙදර ළඟටම එනවා. සමාරිටන් මේ දේවල් ජනේලෙන් බලාගෙන ඉන්නවා. මේ තුන්දෙනා සමාරිටන්ව දකිනවා. අර බුඩා එහෙම කියලා බය වෙලා එතනින් දුවලා යනවා. ඒ වෙලාවේ සයිරස්ලා එහෙම අර පවර් ප්ලාන්ටේෂන් එකට බෝම්බේ තියන්න එතනට යනවා. එහෙම ඊළඟ සීන් එක සමාරිටන්ව පෙන්නනවා. සමාරිටන් සෑම හොස්පිටල් එකට ඇඩ්මිට් කරනවා. ඒ හොස්පිටල් එකේ තමයි එයාගේ අම්මා වැඩ කරන්නේ. අම්මා තාම මොනා දුනේ කියලා කොල්ල වගේක් ඇවිල්ලා එයාට ගැහැවා. වයතර මොකුත් කරේ නැද්ද? එහෙම කියලා සෑම බලන් යනවා. දැන් රේසලා එහෙම අර බුඩාව දැක කියලා කියනවා. ඒක සයිරස්ගේ කසින් විශ්වාස කරන්නවත් නැහැ. ඒක නම් වෙන්න විදිහක්ම නැහැ. අනිවාර්යෙන් ඌ මැරලා ඇති. වර බලන කාර් එකත් කුඩු පට්ටම් වෙලා තියෙන්නේ. එහෙම ඉල කාර් එකත් පෙන්නනවා. ඒක සයිරස් දැකලා ඌ ඇත්තරම ජීවිතන් අතර ඉන්නවද ඕක වැදිලාත්. එහෙනම් මට ඒ බුඩාව බලන්න ඕනි. එහෙම විලාස සීන් එකේ සමාරිටන් වැඩ ඉවරලා ගෙදරට එද්දී මෙයාලා සමාරිටන්ගේ පස්සෙන් එනවා. සමාරිටනුත් ඒක දැනගෙන මුඩුක්කක් වගේ තැනකින් යනවා. එතන පොඩි ළමෙක් රබර් බෝල සෙල්ලම් කරගෙන ඉද්දී එතන කෙනෙක් එයාගේ රබර් බෝලේ තුස්සගෙන එනවා. දැන් සමාරිටන් ගාවට ඇවි මගේ බොස් ඔයා බලන්න ඕනි කිව්වා. මාත් එක කරුණා කරලා එන්න. ඒක තමයි වාට හොඳ කියලා කියද්දී සමාරිටන් ඔයාලට මම කිමක chance එකක් දෙන්නේ. දැන් මම මෙතනින් දුවලා යන්න. නැත්නම් ඔයාලට තමයි පස්සේ දුක් විඳින්න වෙන්නේ. එහෙම කියද්දී මෙයාලටත් කේන්ති ගිහින් සමාරිටන් ඇටැක් කරන්න එනවා. සමාරිටන් හැමෝටම ගහලා දානවා. මෙයාලා යාට තුවක් වෙන දෙයක් තියෙනවා. ඒත් මොකුත් වෙන්න හැනේ. එහෙමම කසින්න උස්සලා අනිත් පැතර විසික් කරනවා. මේ දේවල් අර පොඩි ළමයෙක් බලාගෙන ඉන්නවා. සමාරිටන් ඇවිදගෙන එද්දී පිටිපස්සෙන් කෙනෙක් ඇවිත් පිහියෙන් අයිනවා. ඔබ කියන දේ අහන්නෙම නෑනේ. හොඳ අවුඩින්ම පළයක්. එහෙම කියලා විසික් කරපාට ඒ බිත්තියත් කඩාගෙන ගිහින් එතන දින කාර් එකට වදිනවා. එතන පාර යන මිනිස්සු ඔක්කොම වාහන නවත්තලා මේ දේවල් වීඩියෝ කරන්න පටන් ගන්නවා. එතකොට මර පොඩි ළමයා ඔයාට මේ දේවල් කරේ මට විශ්වාස කරන්නත් බෑ. අර උස්සලා විසික් කරා බිත්තියත් කඩාගෙන ගියානේ. නෑ 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 ඒ බිත්තිය කැඩලා තිබ්බේ. මං නිකන් තම උස්සලා විසික් කරේ. බිත්තිය කැඩලා තිබෙන නිසා තමයි එයා එහෙම ගිහින් වැටුනේ. නෑ 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 මං දන්නවා හොඳටම කියලා පොඩි ළමයා කොන්ෆිඩන්ට් එකකින් කියද්දි කසින් ඇවිත් ඒ බුඩා මේ බලපන් මේක අරගනි කියලා ඉලෙක්ට්‍රික් බෝම්බයක් එතන විසික් කළා. එතනින් දුවලා යනවා. දැන් සමරිටන්නත් මොනා කරන්න කියලා හිතාගන්න බෑ. මේ ළමයා බේර ගන්න. ඒ ළමයාත් අල්ලගෙන උඩින් ගිහින් එතන තියෙන කාර්යයක් බෙල්ලගෙන එහා පැත්තට යනවා. එතකොට මේ බෝම්බේ පිපිරනවා. පොඩි ළමයා සේෆ්. ඒක එතන ඉන්න හැමෝම වීඩියෝත් කරනවා. සමරිටනොත් ඉක්මනට මෙතනින් එස්කේප් වෙනවා. දැන් ගෙදරට ගිහින් බඩු එකක් පැක් කරගෙන සමරිටන් එහෙන් යන්න හදන්නේ. එතකොට නිවුස් එකේ බලද්දි අර පොඩි ළමයා මං දැක්ක සමරිටන් කියලා හැමෝටම කියනවා. එහම සරමිටන් තොර අරගෙන එලිට යන්න හදද්දි එතන සෑම් ඉන්නවා. සෑම් කියනවා ඔයා තමයි මොනා හරි කරන්න ඕනි. අයිර සාරිස් සෑම් එක තුල පවර් ප්ලාන්ටේෂන් එක පුරවන්න හදන්නේ. එහෙම සමරිටන් කියනවා මට මේ දේවල් බෑ දැන්.
ඔයා පොලිසියට ගිහින් කියන්න. ඇයි එහෙම කියන්නේ? ඔයා හැමෝටම උදව් කරනවනේ. නෑ මං කාටවත් උදව් කරන්නේ නැහැ. එහෙම කියද්දි සෑම්ටත් කේන්ති ගිහින්. ඔයා තනිත් අය වගේ තමයි. ආත්මార్థකාමී. එහෙම කියලා තරහෙන් වගේ යනවා. දැන් කසින් ගිහින් සමරිට නායත් ආවා කියලා සයිරස්ට කියනවා. ටීවී එකත් ඔන් කරලා පෙන්නනවා. ඒක බල සයිරස්ටත් ගොඩක් කේන්ති යනවා. එයා මේ ප්ලෑන් එක ගැන දැනගත්තොත් ඉවරයි. අපි මොනා කරන්න කියලා කියද්දි සයිරස් අර මිටි අරන් ඇවිත් මං අතහරින්නේ නැහැ. අවුරුදු 25කින් නෑ ආවේ. මගේ අතින් තමයි ඔව් මැරෙන්නේ. එහෙම කියලා එතන තියෙන ටීවී එකත් කුඩු පට්ටම් කරලා දානවා. ඊළඟ දවසේ සෑම් සමරිටන්ගේ ගෙදරට ගිහින් එයාගේ වොච් එක හොයනවා. අර සමරිටන්ට හදන්න දුන්නේ. අනේ වොච් එක හොයනවා. ඒත් හොයවත් ඒක නැහැ. ඒක හොය හොයයිදි තමයි සයිරස්ලා දකින්නේ. සයිරස්ලා දැක්කම එයාගේ අම්මව මතක් වෙනවා. අම්මා ගෙදර නින්න එයාට කරදරයක් කරයි කියලා හිතලා ඉක්මනටම අම්මා ගාවට ගිහින් අපි මෙතනින් යමු. මං කියන දේ අපි ඉක්මනටම මෙතනින් යමු. එහෙම කියද්දිම සමරිටන්ලා ගෙදර කට ඇතුල් වෙලා ඒ හැරි හැම තැනම විනාශ කරනවා. සයිරස් දකින්න එතන සමරිටන් නැහැ කියලා එයා ජනේලෙන් බලද්දි සයිරස් දකින්න සෑම්ව අනිත් කඩේ ගියා. සෑම්ව ගිහින් අල්ල ගන්න කියලා ඒක අම්මත් දැකලා කොහරි හැංගගෙන ට්‍රයි කරනවා. එහෙම ලිෆ්ට් එක නැගලා උඩ තට්ටුවට යනවා. උඩ තට්ටුවට ගිහින් පල්ලහට බහින්න හදද්දි ඒ හැරින් අර ලේඩි එනවා. එහෙම මෙයාලා වට කරලා මෙයාලා අල්ල ගන්නවා. අර ලේඩි සෙල් අම්මට ඇටැක් කරද්දි සෑම්ට හොඳටම කේන්ති ගිහින් මං ඔයා මරනවා. එහෙම කියලා සෙල්ල බල්ලා කියද්දි අර රේසා කියන මොනා කට දාන්නේ. එතකොට සෑම් රේසාගේ මුණ කුඩු වෙන්න එකක් ගහනවා. සයිරස් තල්ලලා කියනවා මෙන්න මේ ධෛර්ය නිසා තමයි මං ඔයාට ගොඩක් කැමති. එහෙම කියද්දි සෑම් කියනවා අනිවාර්යෙන් ඔයා වෙනුවෙන් එයයි මං වෙනුවෙන් හරියයි. එහෙම කියලා කියද්දි සයිරස් ඔව් අන්න ඒක නිසාම තමයි මං ඔයාව උස්සන් යන්න හදන්නේ. එහෙම කියලා සෑම් එයාගේ තැනට උස්සන් යනවා. මෙහෙ සමරිටන් බස් එකට වෙයිට් කරගෙන ඉන්නවා. එතකොට තමයි සමරිටන් අර වොච් එක දකින්නේ. සෑම්ගේ වොච් එක එයාගේ අතේ. දැන් සෑම් පවුනේ. එහෙම කියලා සෑම්ට වොච් එක දීලා එමු කියලා ආයෙත් එයා එහෙට යනවා. එතකොට සෑම්ගේ අම්මයි හරි ඉන්නවා. සිද්ධ වුණ හැම දෙයක්ම කියනවා. දැන් ඒ කාල සමරිටනොත් ඔයා බය වෙන්න එපා මං ඔයාගේ පුතාව එක්කන් ඉන්නම් කියලා කෙලිම කුණු ලොරියක් අරන් යනවා පෙට්‍රල් බැරල් තියෙන තැනකට. ඒ ටිකත් කුණු ලොරිය දාගෙන කුණු ලොරිය අරන් යනවා සයිරස්ලාගේ ප්ලේස් එකට. සයිරස්ලාගේ ප්ලෑන් එක අර පවර් ප්ලාන්ටේෂන් එකේ බෝම්බ තියුවොත් මුළු නගරේම කරන්ට් එක යනවා. ඒත් පස්සේ තමයි මේ කට්ටිය වැඩේ පටන් ගන්නෙ. එයාලගේ කට්ටිය තියලා මුළු නගරෙම කොල්ල කාලා විනාශ කරන්න. දැන් සමරිටන් ලොරිය අරගෙන කෙලින්ම යනවා සයිරස්ලාගේ බිල්ඩින් එකට. බිල්ඩින් එක හප්පගෙන ඇතුළට ඇවිත් අනිත් අයත් එක්ක ෆයිට් කරනවා. සමරිටන් දැකලා සෑම්ටත් ගොඩක් සතුටුයි. සෑම් ඔයා කොහෙද ඉන්නේ? එහෙම කියද්දිම සයිරස්ගේ කට්ටිය හැමෝම තුවක්කු අරන් ඇවිත් සමරිටන්ව වට කරනවා. දැන් සයිරස්ුත් සෑම් එක්කන් ඇවිත් සමරිටන්ව පෙන්නනවා. එයා හොඳින් ඉන්නේ. එහෙම කියලා පල්ලහට මිටියත් අරන් එනවා. සමරිටන් කියනවා දැන් මං ආවනේ සෑම්ව අතහරින්න. අපි ප්‍රශ්නේ අපි විසඳගමු. නැහැ. එයාගේ හීරෝ මැරණගේ එයාගේ ඇස් ඉස්සරහම බලන්න ඕනි. මෙහෙම තනියෙන් ඇවිල්ලා කොටු වුණානේ ගුඩ් ගයි. එහෙම කියලා තඩි බාන්න පටන් ගන්නවා. සමරිටන් සෑම් මෙතන ඉන්නේ හින්දා මුකුත් කරගන්න බෑ. සමරිටන් ඕනි සෑම්ව කොහොම හරි බේරගන්න. සෑම්ුත් කෑ ගහනවා. ආයෙත් හැරලා ගහන්න. එතකොට සමරිටන් මතක් වෙන ෆ්ලෑෂ් බෑක් එකක් වගේ නෙමිසිස් මිටි හදන එකයි. නෙමිසිස් හදපු මිටි අරන් සමරිටන් නෙමිසිස්ටම ගහන්න හදලා ඒත් ගහන්න මිටි හැපතර විසික් කරනවා. නෙමිසිස් පටන් ගත්ත එක මං ඉවර කරන්නම්. එහෙම කියලා සමරිටන්ට පාර දෙන්න පටන් ගන්නවා. එහෙමම තව ෆ්ලෑෂ් බෑක් එකක්. සමරිටන් නෙමිසිස්ව මරන්න නැතුව එතනින් යද්දි ඒ හරි ලී කෑල්ලක් කැඩිලා එයා ගිනිගොඩට වැටෙන්න හදනවා. එහෙම මෙතන එල්ලෙද්දි නෙමිසිස් තමයි ගිහින් සමරිටන්ව බේරගන්න හදන්නේ. ඒත් එයාට බේරගන්න බැරි වෙනවා. ඒ ලී කැඩලා එහෙමම ගිනිගොඩට වැටෙනවා. ඒක දැකගම නෙමිසිස්ටත් කොටක් දුකයි. එහෙම මෙහෙ මිටි අල්ලලා කාව බලද්දි ගුඩ් ගයි කියන්නේ. මම මේ හොඳ එක නෙවෙයි. එහෙම කියලා කියද්දි තමයි හැමෝම දැනගන්නේ අපිත් දැනගන්නේ ඇත්තටම මේ සමරිටන් නෙවෙයි නෙමිසිස්. ඒක කියලා ඉවර වෙද්දිම මැලෝරි අරන් ආයේ බැරල් වගේක් අන්න එක ටයිම් බෝම් ෆික්ස් කරලා ඒක පිපිරලා තැනම පුපුරලා යනවා. දැන් සයිරස්ුත් හොඳටම බය වෙලා වෙඩි තියන්න වෙඩි තියලා මුව මරලා දාන්න. එහෙම කියලා උඩට යනවා. ඒ බ්ලාස්ට් එකෙන් සෙල් එතනම ඩවුන්. ඒකට සයිරස් ගොඩක් දුක් වෙනවා. මේ හැම දෙයකටම කාරණා සෑම් කියලා සෑම ලිෆ්ට් එකේ එක්කන් යනවා. මේ වෙලාවේ සමරිටනොත් අර කටේත් එක ෆයිට් කරනවා. මේ සයිරස් ලිෆ්ට් එක යන ගමන් අහනවා ඔයා මීට කලින් දන්න දෙයක් කවුද කියලා. නෑ මමත් දන්නේ නැහැ. මමත් හිතන් හිටියේ සමරිටන් කියලා. මේ වෙලාවේ සමරිටන් අර මිටිය පාවිච්චි කරලා ඒ හැරි තින කණු කඩලා අනිත් කටියත් එක්ක මෙයාගේ ඇඟටත් කොන්ක්‍රීට් තට්ටුවක් දා ගන්නවා. එතකොට කාටවත් එළියට එන්න බැහැනේ. ඒත් සමරිටන් එළියට එන්න පුළුවන්. එයා ශක්තිමත්නේ. එයා එළියට ඇවිත් ඒ කටියත් එක්ක ෆයිට් කරලා උඩ තට්ටුවට ගිහින් ලිෆ්ට් එක යන්න හදනවා. සමරිටන් බය කට්ටිය ලිෆ්ට් එක යන්න හදද්දී සමරිටන් ලිෆ්ට් එක ඇරලා ඇතුළට යනවා. එහෙමම එළියට එන්නේ සමරිටන් විතරයි. දැන් සයිරස් නෙමිසිස්ගේ හෙල්මට් එකක් දාගෙන
එයාගේ ප්ලෑන් එක්ස්කියුට් කරන්න කියනවා. එතකොට මුළු නගරෙම කරන්ට් එක යනවා. එතකොට සයිරස්ගේ කට්ටිය හැමෝම එකතු වෙලා මුළු නගරෙම කොල්ල කන්න පටන් ගන්නවා. දැන් සමාරිටන්. සමාරිටන් ෆයිට් කරගෙන එද්දී සයිරස්ගේ කසින් අර බෝම්බයක් සමාරිටන්ට දාන්න හදනවා. එතකොට සමාරිටන් ඒක අල්ලගෙන එයාගේ බඩට තියලා මිටියෙන් තට්ටුවක් දීලා එතනින් එලියට එනවා. එලියට එද්දීම පිපිරෙනවා. සයිරස්ගේ කසිනුත් ඉවරයි. මෙලයි සෑම්ගේ අම්මත් සෑම් කොහෙද කියලා හැම තැනම හොයනවා. සෑම් ගිනි ගොඩක් මැදට මාට්ටු වෙලා සමාරිටන් ඉන්නවනේ. එයා කොච්චර ශක්තිමත් වුණත් ගින්දර වලට ඇෆෙක්ට් වෙනවා. එයාගේ බොඩි එක හීට් වුණොත් එයාගේ හાર્ට් එකේ එක දරා ගන්න බැරි වෙනවා. එහෙම ඒක සීමාව ඉක්ම වුණොත් හાર્ට් එක පිපිරලා එයා මැරෙනවා. ඒක තමයි එයාගේ වීක්නස් එක. දැන් සමාරිටන් ඇවිත් සෑම්ට කතා කරනවා. එතකොටම සයිරස් පිටිපස්සෙන් ඇවිත් ඒ මිටි අරන් සමාරිටන්ට ඇටැක් කරන්න හදනවා. සෑම්ට ඒක කියන්නේ සමාරිටනොත් පිටිපස්ස හැරිලා සයිරස් එක්ක ෆයිට් කරනවා. සමාරිටන් දැන් දුර්වල වෙලා. එතකොට වටපිටාව හැමතැනම රස්නේ ඉන්නේ. ඒක නිසා එයා ගොඩක් දුර්වල වෙලා. දැන් එයාගේ හදවතත් ගැහෙන්න පටන් ගන්නවා. එයාට දැන් ගොඩක් අමාරුයි. දැන් සයිරස් කියනවා නගරේ පවර් ස්ටේෂන් එක හැම තැනක්ම මං අද විනාශ කරන්න යනවා. ඔයාට කරන්න බැරි වෙන එක මං කරනවා. එතකොට සමාරිටන් කියනවා එයා නෙමිසිස්නේ. මං එහෙම කරන්න හිතුවේ නැහැ. ඒක සමාරිටන්ව ගෙන්න ගන්න යොදපු උගුලක් විතරයි. එහෙම කියලා කියලත් සයිරස් තේරුම් ගන්න නැහැ. දැන් සයිරස් ගහ පාරට එහරි මිමිට වැටලා සමාරිටන් එළිලා හිටියේ අන්න ඒ වගේ මෙල්ලිලා ඉන්නවා. ඒ කියන්නේ මේ නෙමිසිස් නේ මං සමාරිටන් කියලා කතා කරන්නේ මුලදී කතා කරපු නිසාම. ඔයාලා ඒක පටලවා ගන්න එපා. දැන් සයිරස්ත් ඇවිත් සමාරිටන්ට ඇටැක් කරන්න හදද්දිම සෑම් පිටිපස්සෙන් ඇවිත් සයිරස්ට ඇටැක් කරනවා. ඒ ගැප් එක පාවිච්චි කරලා සමාරිටන් උඩට ඇවිත් අර මිටි අල්ලලා සයිරස්ගේ ඇඟ ලොක් වෙන විදිහට නමනවා. එහෙම මුස්සලා පහළ ගිනි ගොඩට විසික් කරනවා. එතකොට තමයි ෆ්ලෑෂ් බෑක් එක. නෙමිසිස් කොච්චර අයියා මරන්න හැදුවත් අයියා සමාරිටන් එයා කවදාකවත් හිතුවේ නැහැ එයා මරන්න. ඒක දැන් තමයි නෙමිසිස්ටත් තේරුනේ. ඒක නිසාම අයියා මැරුණට පස්සේ නෙමිසිස්ටත් ගොඩක් දුකයි. ඒක නිසා තමයි එයා මේ හැම එකක්ම නවත්තමු කියලා හිතාගෙන දෙන්නම මැරෙනා වගේ හෙල්මට් දෙකත් එතන දාලා මෙයා විතරක් බේරලා එතනින් එන්නේ. දැන් සමාරිටන් ඒ දේවල් හිතද්දී ඒකපාරටම හදවත ගැහෙන්න පටන් ගන්නවා. ඇයිදකොත් ඇඟ හැමතැනම රස්නේ වෙලා. සමාරිටන් වතුර වතුර කියලා කෑ ගහනවා. එතකොටම සෑම් ඒ හැරි පයිප් එකක් තියෙන එක කඩලා එයා ගැඟට වතුර වද්දනවා. එහෙම කරපු නිසා සමාරිටන් එතනින් බේරෙනවා. එහෙමත් සෑම්වත් උස්සගෙන එහා පැත්තේ බිල්ඩින්ගෙට පැනලා සෑම්වත් බේර ගන්නවා. එහෙම සෑම් අහනවා ඔයා කියපු දේවල් ඇත්තද? ඔව් ඇත්ත තමයි. මේ අහන්න හැමදාම නරකයෙක් නරක විදිහට මින්නේ නැහැ. එයාත් හොඳ කෙනෙක් වෙනවා. හොඳ දේවල් නරක දේවල් දෙකම හැමෝගෙම හිතවල තියෙනවා. අපි මේ දෙකෙන් මොකද්ද තෝරගන්න එක තමයි අපේ තීරණය. ඒක අපි තමයි තෝරගන්න ඕනේ. ඔයාත් හොඳ එකක් තෝරගනි කියලා හිතනවා කියලා සෑම් අරපැත්ත බලන ගැප් එකේ සමාරිටන් එස්කේප් වෙනවා. දැන් නිවුස් රිපෝටර්ස්ලා ඇවිල්ලා සෑම්ගෙන් ප්‍රශ්න අහද්දි සෑමුත් කියනවා සමාරිටන් තමයි මම බේරගත්තේ. එයා ගොඩක් හොඳ කෙනෙක් කියලා. ඒක අර නිවුස් රිපෝටරුත් බලාගෙන ඉන්නවා. ඒ වගේම සමාරිටනොත් හොරෙන් බලාගෙන ඉන්නවා. එහම සෑම් ගැතේ තියෙන වොච් එක සෑම් බලලා සමාරිටන් ඉන්නවද කියලා බලද්දි සමාරිටන් එතනින් යනවා. ඒත් එක මේ ෆිල්ම් එකත් ඉවර වෙනවා. කොහොමද ෆිල්ම් එක සුපිරි ෆිල්ම් එකන්නේ? සුපිරි කියලා හිතනවනම් අනිවාර්යෙන් ලයික් එකක් දාන්න. ඒ වගේම යාළුවන්ට ෂෙයා කරන්න. Thank you.